22 සම්මත නොකළොත් පාර්ලිමේන්තුව විසුරුවනවා. විජේදාස ලස්සනට මාරු වෙයි. 22 ගැසට් කළත් ජනාධිපතිවරණයට බාධාවක් නැහැ. ජනතාව බය කරන්න විපක්ෂය හිටුබිල්ලන්මයි. නාමල් ජනපති අපේක්ෂකයාගේ හැඩය කියයි දම්මිකට පොහොට්ටුව බූට් එක තියයි. පොහොට්ටුවට සඳහන තිත්ත වෙලා. සජබයි මාලිමාවයි ආණ්ඩුවට තරවිසි වෙන්න කහයි. සජිත්ව ගොඩදාන්න වෙනම ඒකකයක්. හොරට ලයික් සරගෙන කයනායක මාට්ටු. බුකිය සටනට හරීන්ව කැඳවලා. The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළ ගැස්ම. 22 සම්මත නොකළොත් පාර්ලිමේන්තුව විසුරුවනවා. ජනාධිපතිවරණේ කල් දාන්න ඔයාට තව තුරුම්පු ඉතිරි වෙලා තියෙනවද කියලා සමහරු ජනාධිපතිතුමාට නක්කලේ දාන්න පටන් අරගෙන ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රමාද කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විවිධ උත්සාහයන් වල නිරත වෙලා කියලා දේශපාලන විචාරක සහ සමහරුත් කියන්න පටන් අරගෙන. එහෙම කියන්නත් ආවට ගියාට නෙවෙයි පසුබිමක් ඇතුව කියලයි යොදවිය කියන්නේ. මතකනේ අර ලේනව කියලා හාදෙක් ජනාධිපතිවරණය කල් දාන්න කියලා ඉල්ලලා සතියකට දෙකකට ඉස්සෙල්ලා FR එකක් දාලා තිබුණේ. ඒ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ ජූලි 8 වෙනිදා තීන්දුව කෙරුවා. ඔන්න ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ විධිමත් ආකාරයෙන් සම්මත වී ඇති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබා ගන්න අතුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලගෙන නීතිඥ මහත්තයෙක් තවත් FR එකක් ගොනු කළා. ඒ FR එකත් විභාගයට නොගෙන රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 15 වෙනිදා නියෝග කළා. ඔය වගේ විවිධ උත්සාහයන් ව්‍යාර්ථ වී ඇති පසුබිමක ජනාධිපති රනිල් ඡන්දය කල් දාන්න 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න යනවා කියලයි මහාචාර්ය GL ලබගේ විපක්ෂ නියෝජනය කරන නීති විශාරදයෝ කියන්නේ. විපක්ෂයේ උදවිය එහෙම කියන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන දතකට මැදගෙන ඉන්න අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පෙරේදා, ඒ කියන්නේ ජූලි 18 වෙනිදා මහනාහිමිවරුන් හමු වෙලා එළියට ඇවිල්ලා 22 වන සංශෝධනය ගැසට් කරන එක නවත්වන්න අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දුන්නා කියලා නිවේදනයක් ඉෂු කළා. ඔන්න අධිකරණ ඇමති එහෙම කියද්දි ඊයේ ජූලි 19 වෙනිදා ජනාධිපති නියමයෙන් ඒ ගැසට් එක ගහලා ආණ්ඩුව ඇතුලේ අර්බුදයක්ද මේ හදන්නේ ජනාධිපතිවරණය නවත්වන්නද? ඔන්න එතන ඉඳලා ලොකු කාලගෝට්ටියක් පටන් ගත්තා. ඔය ගැන අධිකරණ ඇමති විජේදාස අද ලංකාදීප පත්‍රයට දීලා තියෙන අමුතුම ටෝක් එකක්. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙසට තම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් ජනතාව ගැන හිතලා සද්භාවයෙන්ලු. ඒ වගේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ දරනවා කියලා ජනතාව අතරේ බිහිතියක් ඇතිවන නිසා එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් තමන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් ඇතමුන් ඊට වෙනස් මතයක ඉන්නවා නම් ඒවායේ ප්‍රතිඵල එයම බාරගත් බවත් අධිකරණ ඇමති විජේදාස කියනවා. ඒ කියන්නේ ඔය මරාලවලට මම නම් නැහැ කරන කෙනෙකුට ඕන කුදයක් ගහගන්නවා වගේ කතාවක්. ජනාධිපති අධිකරණ ඇමති ඔය විදිහට හැප්පෙද්දි සජබෙට ගිය පොහොට්ට මන්ත්‍රී ගොඩහේවා ආණ්ඩුවට අභියෝගයක් කරනවා. ඒ පුළුවන් නම් 22 පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්නලු. ගොඩහේවා එහෙම කියද්දි මහින්දානන්දල ප්‍රසන්නරත් කියන්නේ ඔව් අපට පුළුවන් කියලා. 22 ගැන ඔය විදිහේ කතා යද්දි විපක්ෂයේ සමහරක් කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවන් ගැසට් එකත් ලෑස්ති කියලා. කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ සහය නොදෙනවා නම් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සූදානමක් තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වළේපොඩ කියනවා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යනවා කියලා වළේපොඩ මන්ත්‍රීතුමා කියනවා. ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පවසමින් නාමල්ලා ජනාධිපතිවරයාට අභියෝග කරමින් පසු වෙන පසුබිමක 22 සංශෝධනය පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කර ගැනීම ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට අභියෝගයක් වෙනවා කියලා වළේපොඩ කියනවා. වළේපොඩල එහෙම කියද්දි දේශපාලන විශ්ලේෂක සයි සමහර උදවිය නම් කියන්නේ විපක්ෂයේ උදවිය හිටු බිල්ලුම අවනවා කියලා. පාර්ලිමේන්තුව විසිරුවා මහමැතිවරණයට දින නියම කළත් මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණය මිස මහමැතිවරණය නෙවෙයි කියලයි ඔය මැතිවරණ කටයුතු ගැන දන්න කියන ප්‍රවීණයෝ කියාගත්තු කට්ටිය කියන්නේ. බොරු බේගල් අදබාමින් මහ ජනතාව නොමග යවන ජනාධිපතිවරණයට සූදානම් වෙන්න කියලා කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහසිතාපති සුනිල් කන්නංගර දේශපාලකීන්ගෙන් සහ ඔවුන්ගේ ගෝලබාලකීන්ගෙන්ද ඉල්ලීමකුත් කරලා තිබුණා. විපක්ෂයේ උදවිය 22 සංශෝධනය ගැන ඔය විදිහ එක එක කතා කියද්දි අගමැති දිනේෂ්ගේ පුතා යදාමිනි රනිල්ගෙන් 22 ඉල්ලලා වොයිස් කට් දෙන්න පටන් අරගෙන ජනාධිපතිවරයාගේ දුහුර කාලයේ වසර 5ක් බව තහවුරු කරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා අනුමත කළ යුතු බවයි යදාමණි ගුණවර්ධන මන්ත්‍රීතුමා කියන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාගේ දුහුර කාලය සම්බන්ධයෙන් පරස්පර අදහස් දෙකක් පැවතීම විශාල දෝෂයක් බව කියන යදාමණි එම පරස්පර ඉවත්කොට වැරද්ද නිවැරදි කිරීම
කඩිනම් අවශ්‍යතාවයක් බව අවධාරණය කරනවා. යදාමිනි ගුණවර්ධනව ඒ කතාව කියලා තිබුණි පහුගිය දවසක ආගමති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී තිබුණ රැස්වීමකදී. ආණ්ඩුවේ අයයි විපක්ෂයේ අයයි ඔය විදිහට හැප්පෙද්දී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක නම් කියන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිම බාධාවක් නැහැ කියලයි. කොමසාරිස්තුමා එහෙව් ප්‍රකාශයක් කරලා තියෙන ජනාධිපතිගේ නියමයෙන් 22 ගැසට් කළා කියලා රිවටත් පස්සේ. ඒ විතරක් නෙමෙයි ජනාධිපති වික්‍රමසිංහත් ඊයේ ගාල්ලේදී ජනාධිපතිවරණය ගැන සාහිතිකයක් දීලා තිබුණා. සරෝජන ඡන්ද බලයේ හිමිවීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වයේ ඉදිරියටත් රැක ගැනීමට තමන් කැපවන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා. ඒක තමයි මොනවා වුණත් මේ යන විදිහට නම් ජනාධිපතිවරණ දිනේ සැප්තැම්බර් 21 වෙනිදා තියන්න වැඩි ඉඩක් තියෙනවා කියලා සුඳින් කන්නංගර වගේ කට්ටිය කියන්නේ. ඒ කියන විදිහට දේශපාලකයන්ට හා ඔවුන්ගේ ඇම්බෙට්ටේන්ට මහජනතාව තුළ අවිනිශ්චිතතාවයක් පවත්වාගෙන යා හැක්කේ තව දවස් 3ක් 4ක් විතරයි. ජූලි 18 19 දෙදින මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා දැන්වීම නිකුත් කිරීමෙන් වැළකී සිටියේ අන් හේතුවක් නිසා නෙවෙයි. එම දින දෙකේ දැන්වීම නිකුත් කර නාම යෝජනා දින නියම කළොත් මැතිවරණ දිනයේ නීත්‍යානුකූල කාලවකවානුව තුළ නියම කිරීම අපහසු වන නිසා. එම නිසා නාම යෝජනා දැන්වීම ලබන සතියේ නිකුත් කරනවා කියලා මැතිවරණ කොමිසම කියනවා. ඒ නිසා දැන් ඔය සේරම පැත්තක දාලා ජනාධිපතිවරණයට ලෑස්ති වෙන එකයි කාගේ කාගේ දේශපාලන සෞඛ්‍යයට ගුණදායක. කවුරු කොහොම කිව්වත් ආපහු හැරෙන්න බෑ. නාමල් ජනපති අපේක්ෂකයාගේ හැඩය කියයි දම්මිකට පොහොට්ටුව බූට් එක තියයි. ඔන්න නාමල් අද උදේම ජනාධිපති අපේක්ෂකයාගේ හැඩරුව කියලා දමිත වික්‍රමසිංහලව නිවුස් එකක් ෂෙයා කරලා. පොහොට්ටුවේ අපේක්ෂකයා රටේ සම්පත් විකුණන්නේ නැති හා රටේ ණයත් ගෙවිය හැකි කෙනෙක් කියලා පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කියනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහව ව්‍යවසායක දම්මික පෙරහව වෙනත් කිසිවෙකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැති බවත් නාමල් කියනවා. ඒ වගේම තමාද පක්ෂයට එවැන්නක් දැනුම් දීලා නැහැ කියලත් නාමල් කියනවා. සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවත් පොහොට්ටු අපේක්ෂකයා වන්නේ රටේ ණයත් ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයක බවත් නාමල් කියනවා. අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙන කිහිප දෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන කතාවකුත් නාමල් කියනවා. නාමල්ගේ ওই කතාව බැලුවම පේන්නේ ධම්මික පෙරහරටත් බූට් එක තියන්න යන සයිස් එකක්. දේශපාලන ආරංචි මාර්ග කියන විදිහට නාමල් ඉන්නේ ජනාධිපතිවරණයේදී රනිල් පරද්දන්න ඕන කියන දැඩි මතයකලු. සජිත් දිනවල විපක්ෂ නායකයා වෙන්නලු නාමල්ගේ අදහස. දැන් ඒ නිසා රනිල් වටා ගොනුවෙමින් ඉන්න සන්ධාන වලට පෙරමුණු වලට ගෝලබාලයෝ දැම්ම නෙලන්න පටන් අරගෙනලු. ඔන්න යාසේ නාමල්ගේ අලුත් උපදේශකතුමත් ගේමට බැහැලා. ඒ කියන්නේ රත්නගිරිගේ ලොක්කා ලංකාවේ සන්ධාන වලට වෙච්ච දේ ගැන ලොකු කතාවක් කියලා ගිනිගේ අවධාරණය කරන්නේ සන්ධාන ෆේල් කියලා. සන්ධාන හදපු පළියට දිනන්නත් බෑ, දින්නත් වැඩි කාලයක් පවතින්නත් බෑ. පක්ෂයක් ශක්තිමත්ව තියෙනකොට සඳහන ගහන්න හැමෝම එනවා. අමාරු වෙලාවට දාලා යනවා. එහෙම නැත්නම් අභ්‍යන්තර ප්‍රශ්න ඇති කරලා වටනවා. ඔන්නෝවා තමයි නියම අතීත පාඩම්. ජනතාව මේක තේරුම් ගත යුතුයි. තනි පක්ෂයකට බලය දීලා සාධාරණ කාලයක් එක ප්‍රතිපත්තියකට රට සංවර්ධන කරන්න අවස්ථාව දිය යුතුයි. පොහොට්ටුව වැටුණු වෙලාවේ ඔය කිසිම පක්ෂයක් ආවෙ නැහැ උදව් කරන්න. සමහර පොහොට්ටු මැති ඇමතිලා පවා පොහොට්ටුව දිහා ඇහැක් කරලා බැලුවේ නැහැ. නාමල් සහ පක්ෂයට ආදරය අය තනියම මහන්සි වෙලා පක්ෂය නැගිට්ටුවා. දැන් නැවත පොහොට්ටුව දිනන බව දන්න නිසා හැමෝම එනවා සන්ධාන හදන්න. ඒවට ඉඩ දෙන්න බෑ. කෙනෙක්ගේ සැරටම කියලා. නාමල්ගේ කඳවුර ඔය විදිහට සන්ධාන හැදිල්ල හිටු කියලා ගහද්දි රනිල් ජනාධිපති කරන්න කියලා අලුත් සන්ධාන කිහිපයක්ම අටවගෙන යනවා. ප්‍රසන්නල, මහින්දානන්දල, කංචනල, අමුණුගමල, රත්වත්තලා, ෂෙහාන්ල, ප්‍රමිතල වගේ පොහොට්ටු මැති ඇමතිලා සෙට් එකක් රනිල්ට සහය දෙන්න වෙනම සංධානයක් අටවද්දී රනිල්ට සහය දෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල කණ්ඩායම සහ ලන්සලාගේ අනුරයාපලගේ නව සංධානය එකතුලා තවත් සංධානයක් අටවලා ජනාධිපති වික්‍රමසිංහට රාජපක්ෂලාගේ සහාය ලැබුණත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ නව සංධානය වෙනම පෙරමුණක් විදිහට රනිල්ට සහය දෙන්න තීන්දුව කරලා. හැබැයි නිකන් සිල්ලරයට නෙමෙයි රනිල් එක්ක අවබෝධතාවක් යොමුමක් ගහන්නයි යන්නේ. නව සංධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතා ඉක්මනින් පොදුජන එක්සත් පෙරමුණ සමග ගිවිසුම් ගතව පුළුල් සංධානයක් ගොඩනගනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංස කියනවා. මේ වන විට ඊට අදාළ සාකච්ඡා සියල්ල අවසන් කියලා ලංස මන්ත්‍රීතුමා කියන්නේ. එම පුළුල් සංධානය යටතේ ඉදිරි මහමැතිවරණයට වෙනම තරග කරන්න තීන්දුවකුත් අරගෙන. මේ අතර ජාතික පුවත්පත් කතෘ වරුන් සහ නව සංධානයේ මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා අතර හමුවක් පහුගිය බදාදා කොළඹ ජයක් හිල්ටන් හෝටලයේදී තිබිලා. මේ සඳහා කතෘ වරුන්ට අමතරව නව සංධානයේ නිර්මාතෘ නිමල් ලංසා, එමැති නලින් ප්‍රනාන්දු සහ සුදත් මංජුලා මන්ත්‍රීවරයාද ඇවිත් ඉඳලා කතුවරුන් කිහිප දෙනෙකු නව සංධානයේ සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල ගැන ප්‍රශ්න කරලා. දැන් ඇත්තටම ඇයි ජනාධිපතිතුමා චන්දර එනවා කියලා ප්‍රකාශ කරන්නේ නැත්තේ කතුවරයෙක් අහලා. ප්‍රකාශ කරයි ඉතා ඉක්මනින්ම ප්‍රකාශ කරයි ලංසා හිනාවෙවි කියලා. ඔබතුමාලගේ සංධානයේ කටයුතු කොහොමද? තවත් කතුවරයෙක් අහලා. අපි ඉතා ඉක්මනින් පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණ යටතේ සංධානගත වෙනවා නිමල් ලංසා කියලා. මහින්දානන්දල, ප්‍රසන්නල, කංචරල්, නිවල් සිරිපාලලා, ලංසලා ඔය විදිහට කමල වෙනුවෙන් පරිගෙන වැඩ කරත් රටේ UNP නායකයෝ කුලල් කා ගන්නවා එකෙක්ට එකෙක් නැහැ. එයාස UNP සමහර ලොක්ක ජනාධිපතිවරණ කැම්පේන් එකට කියලා සල්ලි එකතු කරන්න හිටු කියලා ඩීල් වලට බැහැලා ලොක්කට හෙන ගහලා ගියත් UNP කේ ඔය ලොක්ක කීප දෙනා නම් පරම්පරා හත අටකට ඇති වෙන්න මේ වෙනකොට හරි හම්බ කරගෙන කියලා ආරංචි. ජනාධිපතිවරණේ දිනා ගන්න මට පුළුවන්. හැබැයි ජනවාරි වල තියෙන
මහචන්දදී ප්‍රසන්නලා මහින්දානන්දලා ලාංසලා කාංචනලා උඩින්ම දිනලා පාර්ලිමේන්තුවේ ඇවි. එදාට UNP එකෙන් කීප දෙනෙකුට එන්න පුළුවන් වේවිද කියලා මට ෂුවර් එකක් නැහැ. ජනාධිපති වික්‍රමසිංහ මේ ළඟ දවසට UNP ලොක්ක කීප දෙනෙකුගේ මෝනටම කිව්ව කියලා ආරංචි. ජනපතිගේ ඒ කතාව ඇත්තක් තියෙනවා. මොකද ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ අපේක්ෂකයක් කරන්න අනිත් පක්ෂ මැරීගෙන වැඩ. හැමෝම බිම් මට්ටමට බහලා ෆුල් ටයිම් වැඩ. උදේ හවස ජනතාව හමු වෙමින් සංවිධානවල වැඩ. ඒත් එජාප නායකයන් තවම එහෙම බහැපු පාටක් සජබයි මාලිමාවයි ආණ්ඩුවට තරු විසි වෙන්න ගහයි. මාලිමාවේ සහ සජබ සමාජ මාධ්‍ය ප්‍රහාරයට ආණ්ඩුවේ සමහරුන්ට තරු විසි වෙලා. මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා දේශපාලනික වශයෙන් සමාජ මාධ්‍ය ඒකාධිකාරය තිබුණේ මාලිමාවට. මරික්කා මුජිබ වගේ මීඩියා උණක් තියෙන සජබ මන්ත්‍රීවරු කීප දෙනෙක් තම තමන්ගේ ඉමේජ් හදාගන්න සෝෂල් මීඩියා කැම්පේන් කළාට මොකද සජිත් උස්සන්න කියලා වෙනම යුනිට් එකක් තිබුණේ නැහැ. ලක්ෂ්මන් ෆොන්සේකලා ඒ කාරණේ තේරුම් අරගෙන චමින්ද ඉදිරි වික්‍රම යටතේ සෝෂල් මීඩියා යුනිට් එකක් වෙනම හදලා. දැන් ආණ්ඩුවටයි මාලිමාවටයි එක පෙළට තියලා ගහන්න පටන් අරගෙන. එකටම කියලා වෙනම ඔෆිස් එකක් දාලා කමෙන්ට් ආමියකට කොල්ලෝ කෙල්ලෝ 100කට වඩා එකතු කරගෙන ඒ වගේම ලංකාවේ විතරක් නෙවෙයි පිටරට කම්පැනි එක සපෝට් එකක් අරගෙන මේ ළඟින් දවසක ශැන්ග්‍රිලා ලොබි එකේ කොෆි එකක් බොන ගමන් අනුර දිසානායකගේ නිල YouTube නාලිකාවේ සබ්ස්ක්‍රයිබර්ස් සංඛ්‍යාව ලක්ෂයක් වවා ගිහින් කියනවා කියන කතාවත් ඇදිලා අයනායකගේ Facebook එකේ ලයික් වැඩි වෙන්නේ කොහොමද කියලත් දැන් මිනිස්සු හොයාගෙන දුමිද දිසානායක කියලා. ඒ කොහොමද ප්‍රියංකර ජයරත්න අහලා ලයික්ස් ටික වැටලා තියෙන පිටරට ආයේගේ page වලින් හිතාගන්න බැරි මුදලක් ඒකට වේදම් කරනවා ඇමති නලින් කියලා. දැන් මිනිස්සු හැමදේම හොයනවා බොරුව දිගටම ගෙනියන්න බෑ. ඡන්ද ප්‍රතිඵලාවම බලාගන්න පුළුවන් නෙලාංශා කියලා. හැබැයි ওই කාරණේ ඔච්චරටම හැලුවට ගන්න එපා අනුරලත් යූත් එක අල්ලලා තියෙන සෝෂල් මීඩියා වලින්. ඔය ඊයේ පෙරේද ජනාධිපතිතුමාට ආපු බුද්ධාංශ වර්තාවකත් ඔය ගැන තිබුණා කියලා ආරංචි. මොනවද ඒක තිබුණා කියන්නේ සිරිපාල අමරසිංහහලා. පොකරත් කියලා මම ඒක නෝට් කරගත්තා. මේ දවස්වල අනුරලා සතියකට පෝස්ට් 2500ක් විතර දානකොට සජිත්ට පෝස්ට් 2000ක් විතර දානවලු. අඬුව පැත්තෙන් වැටෙන පෝස්ට් 1000ක් වගේලු. අනුරගේ පෝස්ට් වලට ලයික් 70000ක් විතර වැටෙනකොට සජිත්ගේ වට සතියකට ලයික් 50000ක් විතර වැටෙනවා. ජනාධිපතිතුමාගේ ලැබිලා තියෙන්නේ ලයික්ස් 20000ක් වගේ ගානක්. ඒ කියන විදිහට පහුගිය සතිය අනුරගේ පෝස්ට් 40000ක් විතර ෂෙයා වෙලා සජිත්ගේ වා 25000ක් විතර ෂෙයා වෙලා ජනාධිපතිතුමාගේ පෝස්ට් ෂෙයා වෙලා තියෙන්නේ 10000ක් විතර. හිටපු ජනමාධ්‍ය ඇමතිවරයෙක් වුණ අනුරයා අප්පා සමාජ මාධ්‍ය වල වත්මන් හැසිරීම පැහැදිලි කරලා තියෙන හැම. එතකොට නාමල්ගේ කොහොමද තවත් කෙනෙක් අහලා. අපෝ නාමල්ලා සෑහෙන අඩු එයාගේ ටීම් එකේ හොඟ දෙනෙක් සජබෙට ගිහිල්ලා අනුරයාප කියලා. ඒ කොහොමුණත් මාලිමාවේ සජබේ සෝෂල් මීඩියා ස්ටැටිස්ටික්ස් වල කතාවට කට්ටියම ටිකක් හොල්බන් වෙලා. කවුද ජනාධිපතිතුමා වෙනුවෙන් ওই සෝෂල් මීඩියා කැම්පේන් එක කරන්නේ? එතන හිටපු සංස්ථා සභාපති කෙනෙක් අහලා. මං හිතන්නේ ඒක බාර දීලා තියෙන හරින් නැමැතුමාට තව කෙනෙක් කියලා. ඔව් හරින් දැනටම ගේමට බැහැලා සතියක් ටිකක් යනකොට ජනාධිපතිතුමා උඩටම ගේනවා කියලා. තවත් මන්ත්‍රී කෙනෙක් හරින් වෙනුවෙන් සහතිකයක් තියලා. හරින් ලොකු අමාරුවක වැටලා ඉන්නේ පහුගිය මේ දිනේට. එයා කරපු වැඩවල වියදම් තාම ගෙවල නැල්ලු. තවත් මන්ත්‍රී කෙනෙක් කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරණයට එන්නේ නැහැ වගේ හිටියට ජනාධිපති රනිල් තමන්ගේ මැතිවරණ මෙහෙම සීරුවෙන් දියත් කරන්න අරගෙන මේ වෙනකොට ජනාධිපතිවරණයට එන බව නිල ප්‍රකාශයක් කර නැතත් එක එක දවසට කරන එක එක වැඩවලින් රටේම අවධානය දිනා ගන්න ජනාධිපති රනිල් සමත් වෙලා. විපක්ෂයත් ඒකට මාරම සපෝට් එකක් දෙන්නේ. ජනාධිපතිට තියෙන්නේ ටොපික් එක දෙන්න විතරයි විපක්ෂය වැඩේ කරේ තියාගෙන දුවන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ රටේම අවධානය තමන්ට ගන්න ජනපති සමත් වෙලා. ඒක තනිකරම එක්ස්පීරියන්ස් ගේමක්. ඒ කියන්නේ විපක්ෂය නියෝජනය කරන වෙන්න ජනපතිලට ඉස්සරහා තවත් අමාරු වෙන තත්ත්වයක් ඒ වගේ. එහෙමනම් අදට ඔච්චරයි.